ඔබ සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එක වෙත Modgovia Production. ඉතින් අද වෙනස්ම විදිහේ වීඩියෝක් අරගෙන ආවා අපි Modgovia Production වෙතින්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අපේ YouTube channel එතමත් ඔබ subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට button එක click කරන් අපි වීඩියෝ එකක් දාපු සැනකින් බලා ගන්න bell icon එක click කරන්න. ඉතින් අපි මේ රක්ෂිතේ මෙතින් යන්නේ අලුත්ම විදිහේ සාකයක් හොයාගෙන. ඉතින් මේක ගොඩක් ලංකාවට ආවේන සාකයක්. මේ සාකය ඖෂධීය වටිනාකමක් තියෙන, ආහාරමය වටිනාකමක් තියෙන, ලාංකීය වටිනාකමක් තියෙන සාකයක්. මේ සාකයේ මේ සිංහරාජියවට තෙත් කලාපේ පරිසරයන් තුළ වෙන සාකයක්, අඩි 100ක් පමණ විශාල සාකයක් තමයි මේ සාකය. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් අද මාත් මේකේ තියෙන ඖෂධීය වටිනාකම, ආහාරමය වටිනාකම සහ ලාංකීය වටිනාකම මොකක්ද කියන්නේ. ගස්සක පතිත වන බීජ තමයි අපි පෙරළී විදිහට පිටු කරගන්නේ. මේව පෙරළිය අපි යොදා ගන්නවා, හදා ගන්න අපිට පුළුවන්. අපි හදක ඒ වගේම කැවුවා මේ වගේ ආහාර විශාල ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම අධික පාචනය සහිත රෝගීන්ට පෙරළිය සම්බව වතුර තීව්‍රසනික හා ස්ථීර සුවය ලබා ගත හැකි කියලා ඖෂධීය වටිනාකම ආයුර්වේදයේ සඳහන් වෙනවා. එතකොට දියවැඩියාව පාලනය කරන්න මේක සෑහෙන වැදගත් වෙන ආකාරයක් කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. අවුරුදු 7කට පමණ කාලයකට පස්සේ තමයි බෙරළිය පළ දරන්න පටන් ගන්න. ඒකයි මේ තරම්ම වටිනාකමක් මේ බෙරළිය සාකයට මේ දුර්ලභ වීමත් එක්ක තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අපි මේ ගස්සට වැටලා තියෙන බෙරළිය ටික අකුලනවා. ඉතින් මේ බෙරළිය අකුලලා අපි හදාගන්න ආහාරය, එතකොට ඒ ආහාරයකට ගන්න සුදුසු විදියට අපි හදාගන්න කොහොමද කියන එකත් මේ වීඩියෝ එකක් අරගෙන ඊළඟ වීඩියෝ එකක් තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා අපි සියලු දෙනාටම YouTube channel එක Modgovia Production එක සෑමදාම සැදී සිටින්න.